கதிபய. සිත ශාන්තියම ලැබේවා. මා නැවතවරයක් ඔබත් සමග සජීව ලෙසින් සම්බන්ධ වන්නේ ඓතිහාසික බදුලු මුතියංගන පුණ්‍යභූමියේ සිට. අද හිමිදිරි උදෑසන පටන් මේ මොහොත දක්වා විවිධ වූ දානශීල භාවනා වැඩසටහන් වගේම ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සියල්ලකටම සම්බන්ධ වන්නට හිරු FM ඔස්සේ සහ හිරු TV නාලිකාව ඔස්සේ අපව නරඹන, අපව අහන හැම දෙනාටම හැකියාව ලැබුණා. ඒ වගේම තමයි අද හිමිදිරියේ පටන් අෂ්ටාංග උපෝසත ශීලය සමාදන් වූ සැදැහැවතුන් අති විශාල පිරිසක් ඓතිහාසික බදුලු මුතියංගන පුරවරයට පැමිණ මේ පුණ්‍ය භූමියට පැමිණ අපත් සමග අත්වැල් බැඳගෙන සිටිනවා මේ සියලු වැඩසටහන් සමගින්. මේ මොහොතේදී මා ආරම්භ කරන්නට සූදානම් වෙනවා කාව්‍යමය ධර්ම දේශනා පින්කමක්. බුදුරජාණන් වහන්සේ එදා වදාළ ශ්‍රී සම්බුද්ධර්මය කාව්‍යමය ආකාරයෙන් අපේ හදවතට දැනෙන හැඟෙන ආකාරයෙන් ශ්‍රවණය කරන්නට දකින්නට හැකියාව උදා වේ නම් අප මොනතරම් භාග්‍යවන්තද. ඒ භාග්‍යවන්ත හෝරාවටයි ඔබව මේ මොහොතේදී එකතු කරවා ගන්නට මා සූදානම් වන්නේ. ඒ සඳහා ඉමහත් ගෞරවයෙන් මේ පුණ්‍ය භූමියට වැඩම කරන හැටියට අපි ආරාධනා කර සිටියා අපේ පූජ්‍යපාද ගාල්ල කොටිගලහේන ශ්‍රී පරමේන්ද්‍රාරාම පුරාණ විහාරවාසී හිනිදුම සරණසිරි අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට. උන්වහන්සේගේ මధుර මනෝහර හඬින් අද දවසේදී කාව්‍යමය ධර්මදේශනා පින්කම ඉෂ්ට සිද්ධ කරන්නට සූදානමින් සිටිනවා. චත්ත මානවක කතා පුවත තේමා කොටගෙන එහි අරුත සහ එහි ගැඹුර අපට කියා දෙන්නට උන්වහන්සේ සූදානමින් සිටිනවා. එසේනම් අපේ පොඩි හාමුදුරන් වහන්සේට අපි හැම දෙනාම සාදුනාදයක් පවත්වා ආරාධනා කර සිටිමු. අප හැම දෙනාම වෙනුවෙන් කාව්‍යමය ධර්ම දේශනා පින්කම ආරම්භ කරන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. උන් සීත පහදවා දෙසාවන් යුගල තිමා දම්රස අමාවතුරෙන් හැම දෙනම මුතියංගනය පිංබිම වෙත සිරස නමා හිරු නාලිකාවෙන් දම් රස බෙදමි මෙමා ඇරයුම දෙමි දේවි යන්හාට එන්න සාදු සිතින් මේ දහම් ආසන්න විදු කෙලෙස් මාල සේදී යන්න සාරගුණින් නිව නට සැරසින්න සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා මුතියංගන රාජමහා විහාරාධිපති අතිගෞරවනීය පූජ්‍යපාද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. කාරුණික පින්නතුනි පින්නතියනි, අද ධර්ම ප්‍රදීප කාව්‍යමේ ධර්ම දේශනයේ තුළින් ඔබට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ චත්ත මානවක ගාථා පිළිබඳ ඇරඹුම කියවෙන චත්ත මානවක කතා පුවත. ඊට ප්‍රථමයෙන් අපි බුද්ධ සංඝ ධම්ම සංඝ යන උතුම් රත්නත්‍රය වන්දනා කිරීමට හැම දිනාම දෑත නළලි තියලා සූදානම් වෙන්න. පූජනීය තේජනීය වන්දනීය බුදු පියා පිරු පෙරුම් බලෙන් නෙදා විමුක්ති මගකට ගියා ගෝර බිරම් මාර පරා ජෙන්නිවනම ගත් සොයා සාදු සාදු පලමු වඳිමි මගේ දෝත හිසතියා විනය සුතුර අභිධර්මේ බනවැපිරු දම් කෙතේ සාරගුණැති සද්ධර්මය සටහන් දෙයි හදවතේ ජාති ජාති අමරණීය ඒ උත්තම පිළිවෙතේ සාදු සාදු දෙවැනි වඳෙමි සිරි සදහම් බණ පොතේ කස්සාවතින් බැබලි බැබලි ලොවුතුරු මග හෙළි කෙරු රහල් සීවලි බක්කුල මහසංග පෙළ අතිගරු සත්ජනයා සත්මග යැව් සංගරුවනට ගරු සරු සාදු සාදු තෙවැනි වඳිමි ඒ උත්තම යතිවරු නන්දනීය යතිවරු සතවෙත සොඳුරු දේදේන මාන සකට සාරු ඇත්තම පවසමින් ජානවෙත නොකර බොරු ඇසිදිසිලෝවේ බෝදු වැඩ ගැන කීරුල දැරු පෝදා මැදින් දම් දෙසුමට දිරිය හිරු
දම්දෙසනා විටදී තුන් සිත පහන් කර ඒ ගැන ඔබේ අවධානය පෙරටු කර වෙන වෙන කල්පනා මනසින් ඉවත් කර දෙන්න කොසාදු කාරය අත් මුදුන් කර ලතැවෙන විටදී නොලැබෙනවා සනාවට බෙගෙතකි බුදු දහම හිත් වේදනාවට එකඟව තථාගත අනුශාසනාවට දෙසවන දෙන්න මේ කවි දේශනාවට පින්නතුනි චත්ත මානවක ගාථා කියන්නේ පුංචි කාලේ අපි දහම් පාසලේ ඉස්කෝලේදී හැමදාම ගිරවුන් වගේ කියපු ගාථා තුනක්. හැබැයි මේ ගාථා තුනේ අර්ථය සහ අතීත කතාව අපි ඉගෙනගෙන තිබුණේ නැහැ. අද ඔබට හිරු ටීවී ධර්ම ප්‍රදීප මේ කාව්‍යමය ධර්ම දේශනාව තුළින් මුදියංගන උතුම් පිම්බිමේ සිට සජීවීව මුලමහත් ලෝකට අපි කියන්නේ ඒ අපූරු අතීත කතාව සහ එහි අන්තර්ගතය. මෙතැන් පටන් ඒ අපූරු චත්ත මානවක කතා පුවත අපි ශ්‍රවණය කරමු. පාසලරි පිට වෙන්නට පෙරවත්ත තෙරුවන් ගුණ ගායාපු බුදා ලයිචිත්ත මේ ගැන විමසමින් දැනගන්නට ඇත්ත කතා පුවත ආරම්භ මේ කවි යෙන් චත්ත ලෝ සත වෙත කුළුණු ගුණයෙන් සිත යොදවා දීසෙත දහම් ගඟුලේ සිසිලස රඳවා පාමෙත පුහු දනන් සසරෙන් ගොඩ කෙරවා සත වෙත මොක් පුරේ මං පෙත්
හෙලි කෙරුවා ලොවුතුරු බුදු සමීඳු ආරුණට පෙර නැගුණේ පිහිටක් ලැබිය යුතු කවුදැයි සිහි කෙරුණේ දිවසයෝමා සීවුදේස පිළිබාඳ ගන්නේ පින්වත් මානවකයෙකි බුදු ඇස ගැටුනේ දස බලදීනින්දු වැඩ සිටි කල් ජේතවානේ නැනවත්තරුණ යෙක් සාරසාවි ඇතුල් උනේ දොළහක් වසර ගෙව්වා ඇදුරන් සේවානේ නොයෙකුත් සිල්ප ඒ අතරම ප්‍රගුණ උනේ ආන්න පින්නතුනි අතීතේ තිලවට තිලක ලෝතුරු බුදුහාමුදුරෝ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේගේ මහා කරුණා සමාපත්ති සුවයට සමවැදිලා අද මම කාටද පිහිට වෙන්නේ කවුද අද මගෙන් පිහිට ලබන්නේ කියලා බලන වෙලාවේ අපූරු චත්ත මානවක කියන මේ තරුණයාව බුදුහාමුදුරුවන්ගේ නෙතට ගැටුණා පිනතුනි අවුරුදු 12ක් ගුරු සෙවණෙහි ශිල්ප හදාරා මේ චත්ත මානවක කියන කුමාරයා දැන් ගම රට බලා යන්නයි කල්පනාව චත්තය නම හිමිය ඔහු එම මාන වෙක චිත්තය ගැම විටම යහපත් නොවිසක මත් විය දහම් මත්තේ ගී කියා නෙක සිත් විය තවත් දුර ඉගෙනුම ගුරුන් රැක දොළහක් වාස් ගේවාසියලුම ශිල්පදින ගමරට බාලා සීත සතුටින් පිටත් වුණා යන අතර තුර නැහිතවත් පිරිස පිනා මන් සන්තෝසින් ඔහු නගරෙට ළඟා වුණා අන පින්නතුනි අවුරුදු 12ක් ඉගෙනීම නිමා කරපු මේ චත්ත මානවක තරුණයා ගුරුවරුන් එවැගේම දෙමාපියන් හට බොහොම ලෙන්ගතුව සියලු ශිල්පයන් හදාරලා අද ගම රට බලා යන වෙලාව මේ වෙලාවේ ඔහුට අපූරු හැකියාවක් තිබෙනවා ඔහුට ලස්සනට ගීත කියන්න පුළුවන් ඔහු කල්පනා කරනවා මම යන අතරමඟ
නගරේන මිනිස්සුවත් පිනවන්න පුළුවන් නම් මගේ මේ හැකියාවෙන් මොනතරම් අගනේද කියලා. බලමු අපි එතැන් සිට කුමක්ද සිදුවෙන්නේ කියලා. සිද්ධාදිය මැද වේදිකාවක් සකස් වන්නේ එම දිනේ පිනාසිත කය මිහිරි ගියෙන් සන්නසවන්නේ වැසියනේ මනාපය විය නුවර දනවට චත්ත ගැන පාමින් සෙනේ ඔවුන් ළඟ ඇති රන් රිදී ආභරණ දුන්නා සතුටිනේ දින ගණනක්ම පැවැත් වූවා ප්‍රසංගය ඒ හැම දිනම තුටු පාඩුරුත් ලැබුණේය නුවරත් සතුටු වියෝහු ගුණ ගැයුවේය සතිගන නක් ගියත් ආඩුවක් නොවුනේය ඉපයුසිියල්ලු වස්තුව එක් රැස් කෙරුවා කොටසක් මවුපියන් පිදුමට සිතයේ දුවා ඇදුරන් සිල්ප දුන්නාය සිහි යට නැගුවා ගුරුපුද පිණිස යන්නට ඔහු පිට වෙනවා අන්න පින්නතුනි එදා ඔහුගේ අපූරු හැකියාවෙන් නගර ගම්දොර වැසියන්ගේ මනදුල පිනවන්නට ඔහු සමත් වුණා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ අපූරු හැකියාවෙන් ප්‍රීතියට පත් වුණේ රටේ වැසියන් තමන් සතු රන් රිදී මුතුමැණික් ආදී ආභරණ මුදල් වෙනුවට චත්ත මානවක තරුණයාගේ අතට පුද දෙනු ලැබුවා. එසියල්ල සති ගාණක් තිස්සේ පැවැත් වූ ප්‍රසංගයන්ගෙන් අනතුරුව එකතු කරගත් මේ තරුණයා මගේ රත්තරන් දෙමව්පියන්ව සහ ගුරුවරුන්ට මේ සියල්ල බෙදා වෙන් කළ යුතුයි කියලා තීරණයක් අරගෙන ගුරුවරුන් පුදන්නට ගම රට යන්න දැන් බලාපොරොත්තුව. දිගු ගමනක් යාම සඳහා පිටත් විස සෑගෙන පාමන අඩු වැඩියත් සමග පැස කගවනු මෙන්ම තාව වස්තුව දාරා හිස මෙම මානවක සිතමින් යයි ගුරුගේ බස මගට බට මේ චත්ත තරුණයා සිල්පදුන් අය සිතමීනේ වෙහෙස නොබලා ඇවිද යන්නේ සිය ගණන් ගවූ
ගෙවමිනේ අත්තර මගයෙක් ගසක් මුල සිටි තිලෝව හිමියන් හමු වුනේ වෙස්වලාගෙන සිටින යකේ කැයි කියා සිතලා බිය උනේ නැවත නැවතත් හොඳට බැලුවා සිතේ සංකා ඇතිනියා මගේ බුදු හිමි ශාන්ත විලසින් වැඩ සිටියේ දෙනුවන් පියා අතුරු අන්ත්‍රා කිසිත් නැති බව චත්ත හට වැට හීගියා ඉදිරියට විත් දණ්ඩ නමමින් බුදු සමිඳු හට වැඳ පියා අන්න පින්නතුනි එදා ඒ චත්ත මානවක තරුණයා ගුරුවරුන් පුදන්නට යන ගමනේ අතරමඟදී මහා වනාන්තරයකට මුලාරම්භය සනිටුහන් කරන විශාල වෘක්ෂයක් මුල අප තථාගත ලෞතර බුදුහාමුදුරුව වැඩ සිටින ආකාරය දකිනවා බුදුරජාණන් වහන්සේ කියා එකපාර හඳුනගන්න බැරි වුණත් ඔහු දුර සිට බලනවා මේ සොරෙක්ද එහෙම නැතිනම් යක්ෂයෙක්ද කියලා මද වේලාවක් බලා සිටින මේ චත්ත මානවක තරුණයාට වැටහි යනවා මේ සිටින්නේ කිනම් හෝ භික්ෂුවක් ඔහුගෙන් මට කරදරයක් නැති බව එහෙම දැනගත්ත මේ චත්ත මානවක තරුණයා වහන්සේ ඉදිරියේ දණ්ඩ නමස්කාර කරමින් මෙන්න මේ විදියට ප්‍රශ්න කිහිපයක් විමසනවා චත්තවේය මාගේ නාම මාගේ හිමි සඳුනේ හිමියන් කවුරු දැයි මාගට පවසන්නේ මෙලෙස විමසු කාල බෝදු හිමි දේශමින්නේ ගෞතම බුදු සම්මින්දු බව ඔහු දැනගන්නේ හිමි ඔබේ ගුණය ගැන අපමණ දේ ඇසුවා එනමුත් මෙතෙක් දවසක් දක්නට නැතුවා අද දින ඇසින් දැක ගන්නට පින් ලැබුවා දොගොත් මුදුන් දීවැඳ දෙදානම නැමුවා අපමණ ප්‍රීතියකි චත්තට ඇතිවන්නේ හිමි සම ගින් කුලූපග ලෙස දොඩමින්නේ ඇතිවන ගැටලූ
ගැන බුදු බස විමාසන්නේ දෙන පිළිතුරෙන් තව තව පැහැදී යන්නේ. ආන පින්නතුනි, එච්චත්ත මානවක කුමාරයයි දා ලෞතුරු බුදුහාමුදුරුව ඉදිරියේ වැඳ නමස්කාර කරමි. උන්වහන්සේ ලෞතුරු ගෞතම සම්බුදුහාමුදුරුව බව දැනගත් පසුව ඔබ වහන්සේ පිළිබඳව මා අසා සිටියද ඔබ වහන්සේ සියසින් දකින්නට සසරේ පිං පුරාගෙන විත් දුටුවේ අදයි. උන්වහන්සේ සමග කුලූපක පිළිසඳරකින් මේ ඉදිරි කතාව මෙන්න මේ විදිහට අපි ආරම්භ කරමු. නවතත් චත්ත සම්බුදු හිමි අමතනවා ඔබ හට ගීත ගයනට හැක සැක නැතුවා ඒ ගැන දැන ගන්න මාකුතු හාල ඇතුවා ඒ සිතිවිල්ල ඉටු කළ මැන මා පිනවා. අන පින්නතුනි, චත්ත මානවක මේ තරුණය බුදුහාමුදුරුවන්ට කියනවා මම හිතන ඔබ වහන්සේට ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන් හැකියාවක් ඇති කියලා. බුදුහාමුදුරුවනේ, මමත් ඔබ වහන්සේට ගීතයක් කියන්නම්, ඔබ වහන්සේත් මට ගීතයක් උගන්වන්න. චත්ත මානවක තමන් දන ගීත කීපයක් බොම ලස්සනට ගායනා කළාට පසුව බුදුහාමුදුරුව අපූරු ගීත පෙළක් මේ චත්ත මානවක කුමාරයාට උගන්වනවා. අපි ඒ පිළිබඳව බුදුහාමුදුරුව ගීත ගායනා කරලා චත්ත මානවක කුමාරයාගේ සතුටු කරපු ආකාරය මෙතැන් පටන් විමසා බලමු. තව බොහෝ දුර යන්න ඇත මට රුදුරුවන පෙත් අතරිනේ පාලු සංකා නිමා කෙරුමට ගීතයට හැක සමිඳුනේ වේහෙස නැසුමට සිතේ සතුටට ගීත කියමින් යමි අනේ මිහිරි ගීයක් කියා දෙනු මැන බොහෝ පින් බුදු හිමියනේ බොහෝ පින් බුදු හිමියනේ චත්තගේ බසට බුදු හිමි කන්දුන්නේය කැටිකොට බුදු ගුණය කවි ගී බැඳුනේය මෙලෙස ගීය ශ්‍රී මුඛයෙන් දෙසුනේය ඇසු ඔහු සිතට සැනසීලි සුව දැනුනේය. මෙන්න මේ ආකාරයට දා බුදුහාමුදුරුව තමන් දන්න ආකාරයෙන් බුද්ධ ධම්ම සංගයන උතුම් රත්නත්‍රය කැටිකොට අපූරු ගීත තුනක් ගායනා කරනවා. අපි බලමු මොනවද ඒ ගීත තුන කියලා. යෝ වදතං පාව රෝමානු
ජේසු ශාක්‍යමුනි භාගවාකතකිච්චෝ පාරගතෝ බාල විරිය සමංගී තං සුගතං සාරනත්තමු පේමි මාහැගි වදනින් ලෝසත සැනසු සසරේ කලකි අමාමැනියෝ විරියෙන් බලයෙන් සසර නිමා කළ බුද්දං සරණං හිමිමග ගනිමි බුද්දං සරණං හිමිමග ගනිමි රාග විරාග මනේජම සෝකං ධම්ම මසංකත මප්පාටිකෝලං මදුරමිමං පාගුණං සුවිබත්තං ධම්මමිමං සාරනත්තමු පේමි රසයෙන් ඇල්මෙන් සැපෙන් නිවත් වේමි පිළිකොල් නොම ඇති ගඟුලේ දහමින් මිගිරෙන් ඉගලින් පැහැදිලි දැක්මෙන් දම්සරණයි මාට සරණක් නැත අන් දම්සරණයි මාට නැත සරණක් අන් යත්තචදින්න මහප්පාල මාහෝ චතුසු සුචිසු පුරිසයෝගේසු අට්ටච පුග්ගල ධම්ම දසාතේ සංඝමිමං සාරනත්තමු පේමි හැම දින දිනමින් මග බාලවත් ඕ මගපල සිවුසත් ලෙසනිවුනාඕ අරියට පුග්ගල පිරිසකි පැසසෝ පින්කෙත සංග සරණින් සැනසින්නේමි පින්කෙත සංග සරණින් සැනසින්නේමි අන් ඒ විදියට බුදුහාමුදුරුව එදා එච්චත් මානවක තරුණයාට තුනුරුවන්ගේ ගුණ කැටි කරගත් අපූරු ගීත තුනක් උගන්වා වදාළනවා. දෙසු එක සැනයකින් මතකයේ සටහන් වූ අපූරු ගීත තුන අසා ඒ ගාථා තුන අසා මේ චත්ත මානවක තරුණයා බුදුහාමුදුරුවන්ට පවසනවා මෙන්න මේ විදියට. බුදු සමිඳුනේ ඔබ දෙසුගී හාරි මිහිරි එකවරටම හිතේ රැඳුනා හරි සතුටුයි යන්නේ මග
විඩාපත් නැසුමට පංකාදුයි මගේ සිත සනසන්න හිමි කළ දේ කදීමයි චත්තමාන වකතෙම දැන් ගමන පිටත් වී යනවා සුළු වනයද පසු කරමින් ගණ කැලයට පිවිසෙනවා ගණ කැලයට පිවිසෙනවා පාලුකන් සියනැසුමට හිමි දෙසුගි මුමුණනවා වන්නය මැදදි අනේ ඔහුට නොසිතු දෙයක් සිදුවෙනවා වනේ මැදදි අනේ ඔහුට නොසිතු දෙයක් සිදුවෙනවා පින්නතුනි ඔබට මතක ඇති මා මුලින් ඔබට සඳහන් කළා තිලවට තිලක ලෞතුරු බුදුහාමුදුරුව උදෑසනම අලුයම බලනවා අද මම කාටද පිට වෙන්නේ කියලා චත්ත මානවක නැමැති මේ තරුණයාට සිදුවන විපත පිළිබඳව දකින බුදුහාමුදුරුව ඒ විපතින් ගලව ගන්න බැරි වුණත් විපතින් පසු මරණින් පසු යන ස්ථානයේ පිළිබඳව බුදුහාමුදුරුව හිතලා ඔහුට සුගතිය සලසාලන්නටයි අතරමඟ ඒ වනයේ මැද ගීතුණක් උගන්වන්නට මුවාවෙන් නොහන්සී වැඩ සිටියේ අපි බලමු මේ චත්ත මානවක තරුණයාට වනයේ මැදදී කුමක්ද සිදුවෙන විපත්ති මං පහරන සොර මුලකුයි මේ වනයේ රැක ඉන්නේ වස්තු තියන අය කවුදැයි උන්නොද හැටි අඳුනන්නේ එහෙම අයෙක් ආවොත් නෙම පන බේරන් නොම යන්නේ මානවකට කුමක් වේද තව ටිකකින් පවසන්නේ මානවකට කුමක් වේද තව ටිකකින් පවසන්නේ චත්තමාන වෙක සතුටින් ගුරු පිදුමට සැරසෙනවා තෙරුවන් ගුණ ඔහුගේ සිතේ මොනවට දැන් සිහි වෙනවා බුදු හිමි දෙසු ගාථා තුන නොනවතීම කියවෙනවා ඉදිරියේ ඇති අන්තරාව ඔහුගේ අතේ නොපෙනෙනවා ඔහුගේ අතේ නොපෙනෙනවා සොරමුල එකවර කඩා පැන්නා ඔහු යන මග ආවේ හිර කෙරලා චත්ත තෙමේ තාව මත් ගාතා ගැන ගායනා කරයි කට ඇරලා දීපිය තෝලාග ඇති හැම වස්තුව සොරුන් කියයි දැන් අන කෙරලා ඉදිරියටම පැන තරජනය කරයි අසිපත් මුවහත් පෙන්නාලා කෝප උසෝරා ආසිපත සූර තට ගන්නේ ඔහු ඉදිරියට
පැන වාස්තුව උදුරන්නේ තෙරුවන් ඒකම වස්තුව බාව ඔහු දන්නේ කනකරුවන් ගැන ආසා නොමවන්නේ සොරදෙටුවාගේ කඩුපතයාලි ඒසවෙනවා මානවකගේ ගෙලහරහා මතුවෙනවා පින්වත්මාන වකගේ ඉරණම විසඳෙනවා හිසසුන් සිරුර රම්භ කාන්දමින් බිමහෙලුවා චත්තගේ කාලය මේලොව විසුමට අවසන් වීයන බවදන්නේ තිලොවග බුදුහිමි එදාහිමිදිරියේ දිවඇසයොමමින් දැනගන්නේ මරණය වලකනු අසමත්නුවත් දෙවුලොව වෙත ඔහු ගෙන යන්නේ තත්තමානවක කතාපුුවත දැන් මේ ලෙස අවසානය වන්නේ මේ ලෙස අවසානය වන්නේ මුතියංගනයට අදමාම ආවා දෙසුදහම් මනසට රස වේවා දෙවියන්ටත් මේ පින් අත් වේවා මරණින් පසු හැම නිවන් දකිත්වා උතුම් චත්ත මානවක කතාපුවත අපි මේ විදියට නිමා කරමින් එහි ඇති ආදර්ශයන් ගිරවුන් වගේ කියවූ මේ අපූරු ගාථා තුනේ අර්ථය දැන තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිටුවා චතුරාර්ය සත්‍ය අපි එකම ශ්‍රී සදහම් මණ්ඩපයකම අවබෝධ කරගමු සාදු 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 හිරු ටීවී මාධ්‍ය ජාලයේ සභාපති තුමන් ඇතුළු කොට ඇති කාර්ය මණ්ඩලයටත් එවැගේම මුතියංගන රාජමහා විහාරාධිපති අති ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ භාරකාර අති ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරුවනටත් අපි හැම දෙනාටමත් මේ උතුම් පින් මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයෙම නිවන් පිණිස හේතු වාසනාම වේවා. කාව්‍ය රචනාව පිටපත රචනා කරපු දයාරත්න ලියනගේ කිවිඳුන්ටත් මේ වෙලාවේ අපි ප්‍රශංසා කරන අතරතුරම විශේෂයෙන්ම මාව මේ මොහොතට රැගෙන ආපු අපේ උපුල් කුමාර තරුණ මහත්මයා ඇතුළු අපි හැම දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි එකසිතින් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අවසන් වූයේ පූජ්‍යපාද හිනිදුම සරණසිරි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අප වෙත ගෙන ආ චත්තමානවක කතා වස්තුවයි. මේ ජාතක කතා වස්තුව හරහා අපේ ජීවිතය යහපත් කරවා ගන්නට මොනතරම් ආදර්ශ තිබෙනවාද? ඒ ආදර්ශ ජීවිතයට සම්බන්ධ කරගෙන ඔබේ ජීවිතය යහපත් කර ගනිත්වා. එසේනම් දකුණු පළාතේ සිට ඌව පළාතේ ඓතිහාසික බදුලු මුතියංගන පුරවරයට වැඩමව වදාළ අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම තවත් කවියෙන් අප හැම දෙනාම සනසන්නට උන්වහන්සේට නිදුක් නිරෝගී භාවයේ අත්වේවායි කියලා අපි හැම දෙනාම සාදුනාදයක් ලබා දී උන්වහන්සේට ආශිර්වාද කරමු. එසේනම්
කාව්‍යමය ධර්ම දේශනා පින්කමින් සමුගන්නා මොහොතේ ඊළඟට ධර්ම සාකච්ඡාවක් සඳහා ඔබට සම්බන්ධ වෙන්න කියන ගෞරවනීය ආරාධනාවත් සමග මේ මොහොතේදී ඓතිහාසික බදුළු මුතියංගන පුරවරයේ සිට මා සූදානම් වෙනවා සමු අරගන්නට. හැම දිනාටම තෙරුවන් සරණ ලැබේවා. දීපය yeah.